ගාතෙමින් ප්‍රකාශ නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර යළි බුත්තාගමට නිකාතීමේ ක්‍රියාවක නිරත වෙ සිටි. සමරවීර මහතාට බුද්ධ පුත්‍රයන්ගේ නිකායන් පිනින්නේ මේ ආකාරයට. මම කියන්න කැමති තලිබාන් නිකායේ ස්වාමින් වහන්සේලායි කියලා. මොකද මට පේනවා අද ලංකාවේ අලුත් නිකායක් ඇති වෙලා තියෙනවා. අන්තවාදය නියෝජනය කරන, වෛරය නියෝජනය කරන, තණ්හාව නියෝජනය කරන චීවරධාරීන් පිරිසක් ස්වාමින් වහන්සේලා කියලා කියන්නත් අමාරු. ආගම දහමට නිගා දෙමින් ජාතිවාදයත් ආගම්වාදයත් අවසන් දඟන එජාප මන්ත්‍රී මංගල සමරවීරගේ බෞද්ධ විරෝධී ප්‍රකාශය ගැන භික්ෂුන් වහන්සේ රටට ඇත්ත හෙළි කරති. අපිට කනගාටුයි. තලේබාන් අන්තවාදය මොකද්ද? ජිහාදය මොකද්ද? මේ පිළිබඳ අල්කයිදා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති මේ වගේ තකතීරුවන් විවස්ථාදායකයට එවන මිනිස්සුන්ට තලන්න ඕන. මේ අය මොකද්දද, මේ කාටද මේ අත තියන්න හදන්නේ? උන්ට තේරෙන භාෂාවෙන් හාමුදුරුවරු හැට අපි කියා දෙන්න ඕන. බොදුබල සේනා සංවිධානයට ආරක්ෂක අමාත්‍යංශයෙන් මුදල් දෙන බවටද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා තවත් ප්‍රකාශයක් කරන අයුරු දැකගත හැකි විය. මේ විරෝධතාවය සඳහා මේ තලිබාන් සේනාව වෙනුවෙන් මුදල් ලබා දෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය රහස් ගිණුමෙන් කියලා. මොකද ඒක තියෙනවා, අපි තාණ්ඩු කරලා තියෙනවා. බොදුබල සේනා කියන මේ අන්තවාදී සංවිධානයටත් අපිට ආරංචි හැටියට ආරක්ෂක ලේකම්වරයා හරහා තමයි මේක සම්බන්ධීකරණය වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සෙවනේ සිටම සමරවීර මහතා බොදුබල සේනාවත් ආරක්ෂක අමාත්‍යංශයත් ගැන කියන ප්‍රකාශයට භික්ෂුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ මෙසේය. අපි අභියෝගයක් කරනවා. සත පහක් මේ ආණ්ඩුවෙන් හරි විපක්ෂයේ කල්ලි කණ්ඩායමකින් හරි එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යංශයෙන් හරි එක සත පහක් මුදලින් හෝ ද්‍රව්‍යාත්මකව හෝ එහෙම නැත්නම් ශ්‍රම සම්පත්තියෙන් හෝ මොනම ආකාරයකින්වත් අපි ලබාගෙන තියෙනවා නම් බොදු බල සේනා හැටර අපේ සියලු ක්‍රියාකාරකම් හෙට නවත්තනවා මේ රටේ. පුළුවන් නම් අපි මංගලට අභියෝග කරනවා එක සත පහක් හරි රජයෙන් හරි වෙනත් කොහේ හරි සංවිධානයකින් හරි විපක්ෂයේ වෙන පෙරමුණකින් හරි සතයක් අපි අරගෙන තියෙනවා නම් අපි ලෑස්ති හෙට බුදු බල සේනා සංවිධානයේ විසුරුවල මේ ක්‍රියාකාරකම් නවත්තන්න. මංගලගේ තියෙන එකම හැකියාව මොකක්වත් නෙමෙයි, කුණු වෙබ්සයිට් ටිකක් මඩ ගහන්න, මේ මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන එවැනි පුජ්‍යලයෙක් අත් දෙක එකතු කළ බුදුන්ට වඳින්න බැරි මේ පාපතරයෝ නම් මේ රටේ ජනතා නියෝජිතය හැටියට එන්නේ මේ රටටත් මේ ජාතියටත් තුනුරුවන්ගෙම සරණයි. මංගල සමරවීර මහතා රට ජාතිය ආගමට එරෙහි වූ අවස්ථා පිළිබඳ සාක්ෂි ඉතිහාසයේ පුරාවට පවතී. යුද ජයග්‍රහණයේ ඉවසා ගත නොහැකි වූ ඒ මහතා වීරෝදාර රණවිරුවන්ටද පාර්ලිමේන්තුවේදී අපහාස කළේය. ITN රූපවාහිනී ඩේලි නිවුස් සිළුමින දිනමින මොනවා කිව්වත් අවුරුදු 30ක් ගිහිල්ලත් මේ වෙනකොටත් යුද්ධය කෙලවරක් නැතුව කවුරු මොනවා කිව්වත් ඉතාමත්ම අසාර්ථකව ඇදී යනවා. මේ යුද්ධයක් කියන මායාව වෙනුවෙන් අතිවිශාල දැවැන්ත මුදලක් වෙන් කරගෙන තියෙනවා. අද යුද්ධය 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 කියලා මහා මන්තරයක් වගේ ජප කරගලා මේ රට මහා විනාශයක් කරා ඇදගෙන යනවා. රටට එරෙහි බලවේග සමග අත්වැල් බැඳගෙන සිටින මංගල සමරවීර මහතා මව්බිමට ද්‍රෝහිකම් දක්වන රාජ්‍ය නොවන සංවිධාන සමග දැඩි හාදකම් පවත්වන්නෙකු බවටද ප්‍රකටය.
කටකතාවලින් ආණ්ඩුව අපකීර්තියටපත් කිරීමේ එක්සත් ජාතික පක්ෂ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටින්නේද මංගල සමරවීරය. ඔහුගේ මෙම ක්‍රියාකලාපයට රටේ ජනතාවගේ මෙන්ම රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයන්ගේද දැඩි විරෝධ එල්ල වෙමින් පවතින බවත් වාර්තා වේ. අපි කියන්න ඕන මංගල සමරවීර උන්නහට මෙච්චරයි. අපි දන්නවා 1996 චන්ද්‍රිකා මැතිණියගේ පාලන සමයේදී සිංහල කොමිසම කුණුකූඩේට දාන්න ඕන කියලා එදා චන්ද්‍රිකා ආණ්ඩුවම කුණුකූඩේට දැම්මා. ඊට පස්සේ අද එක්සත් ජාතික පක්ෂයට ඇවිල්ලා බෞද්ධයන්ට නිහීන විදියට මේ කරන අවමානයෙන් එක්සත් ජාතික පක්ෂයත් කුණුකූඩේට දාන්නද මේ හදන්න කියලා අපි අහන්න ඕන. අදින් පස්සේ මංගල සමරවීරගේ දේශපාලන ජීවිතේ අවමංගල උත්සවයට ලෑස්ති වෙන්න කියලා අපි කියන්න ඕන ඉස්සෙල්ලා.